अरे आई बो आन රචනාව මට අර 25ට මේ දැන් හමු වෙච්ච රචනා කියන්න හදන්නේ සල්කියවර මම මෙන්න මේ රචනාව දුලින ඉන්නවද ඔව් සර් ආ තප්පරයක් ඉන්නේ නම දාලා දෙන්නේ දුල්න කියලාද ඔව් සර් නම දාලා තියෙන දුල්නි කියලා ආ මම මෙයාගේ රචනාව කියවන්න යන්නේ මෙන්න මං කියන දොරිනගේ රචනාව එදා සඳුදා දිනයකි අනිත් අය අහගෙන ඉන්න ඕනේ වේලාව උදෑසන 10:30 පමණ වෙතයි සිතමි මල්ලි සහ මම මිදුලේ සෙල්ලම් කරමින් සිටි සිටියෙමු අම්මා ලොකු පුතේ පොඩ්ඩක් මෙහාට එන්නකෝ යයි මට කතා කළාය මම වේගයෙන් කුස්සියට දිව්වේ නෙමෙයි වෙන්න ඕන පුතේ තාත්තා මට දැන් කතා කළා ඔයාව ඉස්කෝලේට තෝරගෙන ලබන සඳුදා පාසලට එන්න කියලා තාත්තට පණිවිඩයක් ලැබිලා මගේ සතුට නිම්හිම් නැති විය දෙවන ඡේදය පටන් ගන්නවා ඡේදයක් ගන්නකොට පුතේ රූල් දෙකක් අරින්න පෙතන් රූල් දෙකක් කරලා තාත්තා සහ මම ඊට පසු දිනම පාසල් බෑගයක් පොත් පැන්සල් වැනි උපකරණ ගැනීමට ටවුමට ගියමු මගේ සතුට දෙගුණ විය අම්මා පුංචි අම්මලාගේ ගෙදර ගියේ මට අවශ්‍ය ඇඳුම් මැසීමටය ඊළඟ ඡේදෙදී මෙම සතිය ගෙවි යන තෙක් මට හරි හැටි නිින්දක් නැත පාසලට ගන්න දේවල් මට මැවි පෙනුනේය මම පාසල් ඇඳුම ඇඳ ශිෂ්‍යයෙකු මෙන් හැසිරෙන්නට ගත්තෙමි ඊළඟ ඡේදයට යනවා දවස් පහක් නොදැනීම ගෙවී ගියේ හෙට මා පාසල් යන දිනයයි මාගේ සතුට නිම්හිම් නැති විය එදා මා නින්දට ගියද නිදි කුමරිය මා අසලට නොපිමිණියාය කෙසේ හෝ මට එදින නින්ද ගොස් තිබිනි මම වේලාසනින්ම පිබිදුනේය මාට කුස්සියේ ශබ්දයක් ඇසුනේය මම කුස්සියේ දෙසට දිව ගියේ අම්මා උදෑසන ආහාරය සඳහා කිරිබත් පිළියෙල කරමින් සිටියාය පුතේ ඇයි වේලාසනින් නැගිට්ටේ තව ටිකක් නිදාගන්න යයි අම්මා පැවසුවද මම සාලයට ගොස් වාඩි වී සිටියෙමි එයා අර අම්මා කියවනේ කියන ඒව උපුටන ඇතුලේ දක්වලා තියෙන්නේ හරි හොඳයි ටික වෙලාවකින් අම්මා පුතේ එන්න මාත් එක්ක ගුදුන් වඳින්න කියනු මට ඇසිනි මම අම්මා සමග බුදුන් වැන්දෙමි ඉන්පසු මම තාත්තාගේ සාම්මාගේ උදව්
ඇතිව පාසල් පාසල් යන්නට සූදානම් වූයෙමි වූයෙමි පාසල් යන්න මම සූදානම් වී අම්මාගේ අතේ අම්මාගේ අතින් බත් කෑවෙමි මම අම්මා සාදාතා සමග පාසල වෙත ගියෙමි දෙක ශ්‍රේණියේ සිට අයියලා අක්කලා අපට මල් කලඹක් දී පිළිගෙන අතින් අල්ලා අපව පන්තියේ වෙත රැගෙන ගියෝය මුලදී නොසන්සුන්තාවයට පත් වුණත් පෙර පාසල් යහළුවෝද සිටි නිසා එය මගහැරිනි මගේ පාසල් ගමන ගලේ කෙටු අකුරක් මෙන් මගේ මතකයෙන් නොමැති පවතී ආයිතින් යාගේ රචනාව හොඳයි ඊළඟට පෙන්වන්න යන්නේ කියන්නේ චලනිහංසිකා චලනිහංසිකා ඉන්නවද ඔව්ස ඉන්නවා ST චලනිද ඔව්ස සර් අද පේපරේද කරන්නේ මොන පේපරේද ටියුට් එකද කරන්නේ බලමු පුතේ කට්ටියකින් අහලා ඉමු අපි මේ ගෙදර දුන්නු වැඩේ ගැන මේ කතා කරා ආ ඔය ඉන්නේ චලනිකා තමයි චලනියේ චලනිහංසිකා එයා ඔකේ විශේෂත්වය තමයි එයා රචනාව ලියන්න හදපු මේකත් ඒවල තියෙන මොනවාද සටහන ඒ කියන්නේ මම කිව්වනේ ඉල්ල සටහන රචනා සැකෙල්ලක් හදන්න කියන එකත් ඒවල තියෙනවා අපේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා තනින් තන කපල කොටල જાති වැඩි ටික ඒකයි හරි බලමු අපි මම උදෑසන අවදී සුපුරුදු පාදේ මල්ලී සමග සෙල්ලම් කරමින් සිටියම වේලා උදෑසන අටට පවනවන්නට ඇතැයි සිත විපාර දෙසින් ට්‍රින් ට්‍රින් නාදයක් ඇසෙන්නට වේගවත්තේ මල් පැල වලට සාත්තු කරමින් සිටි අම්මා එය ඇසළු වේගයෙන් පාර දෙසට දුව ගියාය මාත් මල්ලී අම්මා සමග පාර දෙසට ගියමු එවිට අම්මා එවිට ලියු මාමා අම්මාට ලියු මක් දුන්නේ අම්මා එයද ශබ්ද නගා කියවුවාය තාත්තාවට ගොස් සිටි उपकरण ඒ පාසල් යාමට ඇති බව සීවි මා අවදි වුණේ මම උතෙන් ගෙට ගියේ පුතා නැගිට්ටා තාම් පාන්දර පහයිනේ අම්මා කීවා මම ටිකක් අදිමදි කරමින් අම්මාට කිරිබත් දෙීමට උදව් වෙන්නෙමි දැසන 6ට පමණ පාසල් යාමට සූදානම් වුණේ දෙමාපියන් නැමත මම අම්මා තාත්තා සමග පාසලට ගියෙමි යන අතරමඟදී සිටි පෙර පාසල් ගුරුතුමියන් දෙද වැඳ මා සතුටක් සතුටින් පාසල් වෙත ගියෙමි එක ශේනී අයියලා අක්කලා වන්ති කාමරේ එක්කගෙන ගියා මගේ අලුත් පන්ති භාර ගුරුතුමියා කතන්දර කියා දුන්නාය පාසලේ ගත කළ කාලය ඉතා සතුටින් නිමුය මගේ පාසල් ගමන ගත ගැන පවුලේ සැමට පැවසීමට මානව සිල්ලෙන් සිටි අම්මා තාත්තා සමග මා නිවසට පැමිණි අම්මා මගේ පාසල් ගමන පිළිබඳ විමසුවාය
මගේ අලුත් පන්ති කාමරය වුණත් මේ මගේ අලුත් යාළුව පිළිබඳ මා සියලු දෙනාට මගේ ජීවිතයේ සුන්දරම දිනයයි. රචනාව හොඳයි. Excuse me, sir. Sir, mama, you me. පොඩ්ඩයි ඉන්න බලන්න නැත්නම් දැන් බලමු. හරි. මේ 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 රචන ලියනකොට දැන් ලකුණු අඩු වෙන ඔන්න ඔයාගේ කවරද්දක් තියෙනවා. දැන් ඔයා ওই විදිහට රචන ලියනවා නම් හොඳයි පුතේ. හැබැයි ලකුණු අඩු වෙන එකක් තමයි මේ තනින් තන ගොඩක් කැපිලි කොටල එහෙම බෑ. ඒකට දැනට මේ වගේ ගොඩක් වරදිනවා නම් පැන්සල් ලියන්න උත්සාහ කරන්න. ඒකට වැරදුණු තින් හදලා අපිට මේ ලියන්න පුළුවන් මකල ඉවර වෙලා. හරි සර්. හරි හරි. වචනේ හොඳයි. හරි පුතේ. තරුමිනි මම එව 23 සර් රණු දිසක මේක මම බැලුවා මට කමෙන්ට් එකක් දාන්න බැරුණා බලලා තිබුණේ එක අර ටිප්ස් කරලා තියෙන එක පෙළිය මොකද ටිපෙක්ස් කර භාවිත කරන්න බැරි අපි ගියමු සාමාන්‍යයෙන් එහෙනම් ටීචරට ටිපෙක්ස් කළා මෙයා මේක ලියලා නැහැ කියලා කියන්න පුළුවන් ටීචර් එහෙම කරන්නේ නැහැ කොහොමද යාළුවෙකුට හරි ආවොත් ටිපෙක්ස් කරන්න පුළුවන් ටිපෙක්ස් පාවිච්චි කරන්න බෑ කියන්නේ ඒක මම චිත්‍රයක් පාඩ කර නිවසට වී සිටියෙමි ඉරිදා දිනේ ලියු මාමා පැමිණ වයිසිකල් සීනුව නාදකලේ තාත්තා ගේට්ටුව අසලට ගොස් අසල කියන ලයන් මොකද දෙන්නෝ අසනක් දමා ලියුම රැගෙන ආවේය තාත්තාය දින එනතුරු මම ගෙදර දොර උළුස්සට වී බලා සිටියෙමි තාත්තා ලියුමගෙන පැමිණෙන විට අම්මා සිනාසේ පැමිණියේ පැමිණියා යවෙන්න තාත්තා පැමිණ පුටුව වක ඉඳගත්තේ තාත්තා ලියුම කවුස්මට ගියුවේ තාත්තා කොස් අම්මාට පුතාට පාසලට ලැබෙන සඳා එන්න කියලා යයි අම්මා කියා සිටියේ අම්මාට කියාද අම්මා කියා සිටියේ කියලා කිව්වා තාත්තා පසු දින මා සමග සාප්පුවට ගොස් බෑගයක් අරන් දුන්නේ. අම්මා මා සමග සාප්පුවට ගොස් ඇඳුම් මැසීම සඳහා පාස උපදෙස් ලබා දුන්නා. නිවසේ විට මම මව්පියන් සමග ගොස් පොත් ආදී සියලු උපකරණ ගත්තෙමි. එදින මා සතුටින් පිරී ගියෙමි. සෙනසුරාදා සහ ඉරිදා දිනේදී මා තාත්තා අඳුන් බෑගයේද අම්මා ලබා දුන් පොත් ද පාසල් උපකරණ දමා පාසල් නිලැඳුම දත පාසල් මෙන් නිවසේ වටා ඇවිත් දෙමි. එරිදා රාත්‍රියේ උදා විය මම වේලාසනින් ආහාර අරවා කොට දෙමව්පියන් නැමද වේලාසනින් නින්දට ගියමි. නිදි කුමරා මා වෙත ඒමට පෙර පරක්කු වුණේ නමුත් මට නොදිනුවත් නින්ද ගොස් තිබෙනි. අම්මා හින්දිරියේ නැගිට කිරිබත් කිසුවා. මෙයාගේ රචනාවත් මම මේ දල වශයෙන් කිව්වේ අන්තිම චුට්ට කිව්වේ නෑ ඔයාලට වෙලාව යන නිසා රචනා හොඳයි ඈ රණුදිස ඔබ රණුදිස ඉන්නවද කියලා සර් මම චුට්ටයින් පුතේ රණුදිස සේනුල රණුදිස රණුදිස ඈ ඈ කොහොමද ඉන්න පුතේ
प्रायोगिक මේ වෙලාවේ ප්‍රශ්නයක් එනෝනේ විභාගෙට වෙලාව වැඩියෙන් තියෙන කෙනෙකුට ටිකක් වේගී හොඳ කෙනෙකුට හොඳයි නැත්නම් ප්‍රශ්නයක් සේනුල මං කියන්නේ වීඩියෝ එක ඔන් කරන්න ඔයා ඔන් කරා සර් ආ दवास मेसेज අදිටි අදිටි කො අදිටි ඉන්නවද වීඩියෝ ඔන් කරලා තියෙන්නේ ඔව් සර් නම කොහොමද තියෙන්නේ මුල කොහමද 60 අදිටි ඉනේෂරා ඔඩයි ඉන්නේ हर गे हर अरे मैं तो मैं आदिति इनेशराए मगे पास यदिन बृहस्पति दिन अक्विय यदिन अम्मा निवसट वी सिटी वेला उदयसन दहायट पवन तिपुना वागे मतक प्यूम्मा मागे बैसिकले सेन हन एसेन एसेन नट वियता ලියුම්ති වේදයි බැලීමට පිටතට ගියේ මම තාත්තා පසුපසින් ගියේ වියුම් මාමා තාත්තාට ලියුමක් දුන්නේ තාත්තා නිවසට වී ලියුම විවෘත කර කියවන්නට පටන් ගත්තේය අම්මාද අපාසලට ආවේ මෙන්න දුවට ලබන සඳා ඉස්කෝලේ පටන් ගන්නවලු තාත්තා සතුටින් කීවේය කෝ දෙන්න කියා අම්මා තාත්තාගෙන් ලියුමගෙන කියවවා අපි සෑමම එදින බොහෝසේ සතුටු වූයෙමු
සෙනසුරාදා උදා විය පාසල් යාමට තිබුණේ තව එක් දිනයක යේ දින තාත්තා මා සමග කඩේට ගොස් මට පාසල් යන්න බෑ කියලා සහ සපත්තු යවුලුවත් මිල දී ගත්තේ අපි පොත්පත් මිල දී ගත්තේ අපේ නැවත එන විට අම්මා මට අලුත් පාසල් අඳුමක් තම සාතිමිනි මගේ සිතේ තිබූ සතුට දෙකුණ තෙකුණේ පාසල් යාමට පෙර සිටම සූදානම් වුණෙමු කෙසේ වෝ දීර්ඝ රාත්‍රිය අම්මා මට වේලාසනින් නිින්දට යන්නස කීවාය මම නිදා ගැනීමට ඇඳට ගියද නිදි කුමරිය මා සමීපයට නොආවේය මා රෑ පුරාම කල්පනා කළේ මගේ පාසල් ගමන ගැන අවසානයේ මට නිින්ද ගොස් තිබිනි මම එදින රාත්‍රියේ සිහිනෙන් දුටුවේ මාගේ අලුත් ඇඳුම් ඇඳ පාසල් යන අයුරය හරි පුතේ හරි දැනුත් එව්වා මම එක බලන්න උඩින් ඇවිත් දැන් මම මේ ජුනි 25ට වෙනකම් මම මේ ඇවිත් ඉන්නේ ඉතින් අපි ගිය හතේ පන්ති කර දවස හරියට මොකද ජුනි 23ද 24ද ජුනි 23 23 හරි තා දවස් දෙක තුන ඇයිද දෙකයි उदासन සැකයක් තිබුණ එකක් තමයි රචනාව ගොඩක් ලියාගන්නේ කොහොමද රචනාවේ වචන ගාන තීරණේ වචනාවේ වචන තීරණේ කරන්න කීයද අපි කොච්චර කොහොමද වචන 200ක් 250ක් ලියන්නේ ඔය වගේ ගොඩක් ලොකු ගැටලු දෙනවා බලන්න රචනා සැකිල්ලක් හදාගත්තම දන්නේම නැ ලොකු රචනාවක් ලියවිලා ඒකට මෙයාගේ නේද අදිතිගේ රචනා හොඳම උදාහරණයක් එයා ගොඩක් ලියලා තියෙනවා සඳාම උදෑසන මව දෙවුනි මියාව දෙවු පසුමව කුස්සියට ගියේ මේ අම්මායි उदयसिया इन पशु विद्यालय आदित्य आगे रचना आदित्य හරි
සෑහෙන්නේ. අ කිව්වේ නෑ උදේ පොඩේ. මම මේ තාම තෝර. බලමු දැන් ආපහු මුලට එවුවා කෝනේ. දැන් ඔය කියවෙච්ච නැති අය ආපහු මට එවන්න බලන්න. මම මේ පෙහන්සගේ කියවන්න හදන්නේ. පෙහන්ස මේ වීඩියෝ ඔන් කරලා නේද? පෙහන්ස කොහොමද නම තියෙන්නේ? පෙහන්ස නම දීවුන දෙක සැරේට දීව කොහෙ දීවද? වීඩියෝ ඔන් කරලා දින්නේ? ඔස්ස වීඩියෝ ඔන් කරලා. ආ ගොඩයි. ආවන ප්‍රහංස පේනෝ ඈ. හරි. 6002 ඔයා නේද? ආ. ප්‍රහංස ඉස්කෝලේ කොහෙද? පානදුර. පානදුර බාලිකා නැස සුමංගල බාලිකා. ආ පානදුර සුමංගල බාලිකා. හරි හරි මම දන්නවා. මගේ පාසල් ගමන අනිත් අය හංගින්න. අනිත් දැන් ලියුම යවපු අය ලිපිය යවපු අය බලලා නැත්තම් මට අපව දාන්න. ඒතකොට මම උඩින් ගන්නම්. ඩාක් WhatsApp message වැඩි හොයාගන්න අමාරු. ඒක නිසා දැන් දාන්න. ඒතකොට මම ටක් කර කියන. ඒ දිනක අම්මා වෙතට ලියුමක් රැගෙන धर्म विशाल रचना उपक्रम प्रकाश कर දැන් මෙන් කියලා දැන් මා උපමාව වුත් වෙනවා. පාසල් උපකරණ සූදානම් කරගත් මම එදිනම උදා එදින උදාවන තුර ඇඟිලි ගණමින් සිටියා. අන්න ඇඟිලි ගණමින් සිටියා ඉංග්‍රීසිය කියා. නොයිවිසිල්ලෙන් පසු වෙනවා කියන මේව රචනාවලදී හරි වැදගත්. මේවා කියවන්නේ මොකද? එතකොට තමන්ගේ රචනාව මේ කරුණු වලින් පෝෂණය කරගන්න. තව තවත් පෝෂණය වෙනකොට රචනාව තමන්ගේ රචනාව හොඳම රචනාව ආකර්ෂණය කරගන්න. ආ එතකොට ඔයාලගේ රචනාව බලනකොට ඉස්කෝලේ ටීචර් ආමියා හොඳට රචනාව ලියලා කියලා ඉවරල ඔයාලට වැඩි ලකුණක් ඉන්න වෙනවා. ඔයාලගේ රචනාව සුවිශේෂී වෙන්න ඕන. ටීචර්ට හැමදාම කියවන එකම විදිය රචනාවක් උණු නීරසයි කාටවත් දෙන ලකුණ පහ ඈ 20 15 12යි ඔක්කොම නෑ පොඩ්ඩක් විශේෂ රචනාවක් තිබුණොත් අන සැලකිල්ලෙන් කියවන වැඩි ලකුණක් හම් වෙනවා. ඔයාලගේ විශේෂයෙන් වැඩි ලකුණකට යන්නේ එක ලොකු හේතුවක් වෙනවා. කාලේ නදෙනි මේකේ ගියේ පාසල් යාමට පෙර දින උදාවිය දින රාත්‍රියේ මෝ නින්දට ගියේවත් නැතේ හෙත් නදෙනි මා හට නින්ද ගොස්ය
පාසල් යන දිනේ උදාවිය වෙනදාට වඩා වේලාසනින් ඇහැරුණා ගැනීම මට ඕන සෝදා පාසල් යාමට සූදානම් වූයේ මේ දින මම දැන් නොහැකියි කියන හැකි තරම් මේ මට තව වචන නැත මම පාසල් බෑ ගෙදරගෙන අම්මා සමග පාසලට පියන ගියේ දින පාසල බැලුම් බෝල මල් වලින් සරසා තිබෙනි මම අලුත් පාසල දකිද්දී මට විශාල සතුටක් කාසිතට අමුතු ගතියක් හැඟීමක් දැනුනි ට්‍රේන් ට්‍රේන් සීනුවනාද වේ පාසල ආරම්භ වෙන සුසු වේලා පැමිණි ඒක වසරයක් කලා ඉරාපු මල් කණමක් දෝතට දී අපි රැස් වීම ශාලාව වෙත ගියේ වෙතට කැඳවා ගියේ එක ගියේ කියලා තියෙන එහිදී ඉතාමත් ලස්සන උත්සවයක් ආරම්භ වේ එහිදී අපිට අලුත් පොද්ද තෑගිද ලබා දුන්නේ තුන වසරේ අක්කල අයියලාගේ නැටුම් ගැයුම් කතා පැවැත්විනි. ඉන්පසු ගුරුතුමිය පැමිණ අපි පන්ති කාමරය වෙත රැගෙන වෙතට එක ගියාය. එවිට මාහට එහෙම සතුටක් දැනුණා. එවිට මගේ පරණ යාළුවෝද අලුත් යාළුවෝද හමු වේ කාලේ නොදෙනි මේ ගෙවි ගියේ නිවසට යාමට සතු කාලේ පැමිණියේ. එවිට මම ගෙදර ගියේ වෙනදාට වඩා සිනාමුසු මුහුණින් ඒ දින මට දැනු හැඟීම හා සතුට කැතරම්ද කිව්වොත් මට වචන නැත. අන්‍යාගේ රචනාවත් හොඳයි ඒ පුතේ. ආසන්න රූපේ PDF කරලා මේවලනේ. හරි සන්නියුරු සන්නියුරු ඉන්නව නේද? ආ කොහොමද නම තියෙන්නේ? සන්නියුරු කියලාද? සන්නියුරු කියලා. ඔයාගේ පේන ළඟම ඉන්නවා. හරි වෙන පුතේ අපි වාගේ රචනාව කියවන්න හදන්නේ. හරි සන්නියුරු පේනව නේද කාටත්? रचना मम उदासन विम स्वेमी එයනිද්දා දින පාසල පටන් ගන්න බවයි මම ඒ අසහායක සතුටට පත් වෙමි. මම ඒ දින නිින්දට ගියේ අනිද්දා වනතුරු ඇඟිලි ගනිමින්. ඉරිදා දිනේ ආරම්භ විනි. විනි කියනකොට උනි කියනකොට මොකදද නෑන පුතේනවා තාත්තා. අද දවල්ට පාසල් බඩු ගන්න යමු පුතේ යයි කීවේ මම ඒ අම්මා
अरे मेके अवान्य आने देवमिनी चेतना देवमिनी इन्होंने इधर चेतना देवमिनी कथा करना है ना यार बोलूँ अंदर चेतना का वीडियो ऑन करेगा ऑन करेंगे नहीं फुटडा इन्ना चेतना देवमिनी हटाया सुहा तरह ने
හරි. ආමේන චේතනා දෙවමිනි. ඔබේ මේ ෆොටෝ එක ගහපු වෙලාවේ අතේ වෙනැල්ලයි වටලා තියෙන ටිකක් අමාරුයි කියවන්න මම කියන්න හමන්න. සිකුරාදා දිනක අම්මා තාත්තාත් මල්ලි සමග නිවසට වී සිටියෙමු. ටික වේලාවකට පසු ට්‍රේන් ට්‍රේන් ලෙස ශබ්දයක් ඇසුනේ. ඉන්පසු තාත්තා ගොස් බැලුව විට කාලයකට පසු අපට ලියුමක් ආවේ. තාත්තා කියවුව විට මට අලුත් පාසලට යාමට ආරාධනා කර තිබුණේ අම්මාද කියවුවාය. ඉන්පසු මේ ඡේද වලට තරු ලකුණු දාන්න එපා. මෙයා විතරක් නෙමෙයි කීප දෙනෙක් කරපු වැරද්දක් තරු ලකුණු දාන්න ඡේදයක් පටන් ගන්නකොට. ඉන්පසු දින තාත්තා මා සමග මගේ පාසල් ගමනට අවශ්‍ය පාසල් උපකරණ ගැනීමට ගියමු. එදින අම්මා මාට සුදු රෙද්දකින් පාසල් නැදුමක් මසා දුන්නාය. දින දෙකක් පමණ ගත වුණේ. හෙට පාසල් යන දිනේ මට පාසල් යන ජනතෙක් ඉවසීමක් නොමැත. රාත්‍රී ආහාරයගෙන මම මගේ කාමරයට ගොස් අලුත් නිල ඇඳුම ඇඳ අලුත් බෑගයක් පාසල් උපකරණ දමා පාසල් යන මෙන්න එහා මෙහා ගියමින් පසු මට නිින්ද මම නිින්දට ගියෙමි. ඒකට පුතේ මට පොඩ්ඩක් බලා ගන්න අමාරු. මම පසු වෙන මා ඉදිරියේම අවදි සවුනේ මේ අම්මා කොහෙදයි සොයාගෙන යන විට ඇය මෘතන් ගෙයි කිරිබත් පිසමින් සිටියාය. මට පුතේ පොඩ්ඩක් අමාරුයි කියව ගන්න. හොඳයි වාග් රචනාව. ඊළඟ චේති මං කියන පාසලට යන විට දෙක අතරේ අයියලක් කළා අප පිළිගැනීමට පෙරට සිටියෙමු. ඔවුන් දප එක වසර පන්ති කාමරයට ගෙන ගිය වෙදින අපි කුටුමිය සමග කාලය ගත කරේ. කාලය වල අපද ආහාර අපි ආහාර ගැන විනෝද වුණු. නදිනීම් පාසල් වේලා අවසන් වූයේ මම කුටුමිය රද ගේට්ටු වසරට ගිය අම්මා තාත්තා සිටියේ මම වෙමි. අම්මා තාත්තා සිටියේ අපි නිවසට යාමට පිටත් වුණේ අම්මා තාත්තා පාසල් ගමන හොඳයි ඇසුරට මම හොඳයි කියෙමි. ඒ දින මම සතුටින් පාසල් ගියෙමි. එදින සිට ලොවේ එදින සිට මම සතුටින් පාසල් ගියෙමි. ඊළඟට කියන්න හදන්නේ දිනිති දිනිති රුවින්ද්‍යා. ඔව් සර්. ඔය කලාව වැවගෙන තිනවා මගේ පාසල් ගමන් රචනයක් තියෙනවා. රචනේ තමයි වැඩි. ඔන්න දැන් ඡේද වෙනකොට අංක දාලා ලියලා අපි මේ අංක දාන්න කිව්වේ නෑනේ. මේක මීට වඩා ලොකු වෙන්න ඕනේ. දැන් වඩා බලන්න අර යාළුවෝ ලියපු රචනාවල දීක බලමු. හරි අපි පන්තියට ආවිතරයන්ගේ අනුතන යාය අපි හදාගමු මේ ටික. ඔයාගේ අක්ක මගේ ගෝලියෙක් නේද? ඔව් සර්. ආ දැන් අක්ක මොනවද කරන්නේ? අක්ක ඉච්චෙන් දී එක නාසි. ආ හා හා ඒක තමයි මට මැසේජ් එකක් දා දුණා. ඒක මට මතක. මේ හරි පුතේ ඔයා මොකද ඉන්නේ කොහමද නම? දිනිති රුවින්ද්‍යා කියලා. මීඩියා ඔන් කරලාද ඉන්නේ? ඔව්. දිනිති දිනිති නිම්සරාද? නෑ සර්. රුවින්ද්‍යා. රුවින්ද්‍යා දිනිති රුවි. අපරෙ ඉන්න. ඒකින් අර සර්ච් කරන තැන සර්ච් කරනවා. පොඩි. සර් පාටිසිපන්ස් ලගාවට ගිහිල්ලා සර්ච් කරන්න. ආ එතනත් පුළුවා. මම මෙතනින් මට ලේසියෙන් ඉත වීඩියෝ ඔන් කරන් පස්සේ ටග් ගාලා එනවනේ ඉන්නවා. හරි.
अरे मेन दिन इंदिया लंग वैडी वगे चोट हरी आप पेर हरी कुत्ते आप वाक रचना की अन्ना दाने यदा संधुदा दिने की मम दवसे उदयसन पिउ मामा टिरी टिरी जनुन बेल करे ये दवसे उदयसन पिउ मामा पेविन टिरी टिरी जनुन बेल करे अम्मा हनिकट दिवस लिव मगिन आवेमी वेरदी अम्मा नंगिना वाय मम नंतमय आवेमी वेन्नो हदे पुते हदा गन्न लखनु कर गन्न मम किन कोटोवा එදා තවද තාත්තා වැඩ ඇරී ගෙදර ආවේ අම්මා එම ලියුම හර නගා කීවාය මම ලියුම සඳහන් වී තිබුණේ මගේ පාසල් දින මගේ පාසල් දින ඊළඟ මාසයේ සඳා දිනේ යෙදී තිබුණු අතර මම එම මාසයේ නගා වන්තරු මම නොවිසෙල්ලෙන් බලා සිටියෙමි දැන් ওই ටිකම එක ඡේදයකට දැන් පළවෙනි ඡේද දෙක එකකට ආව නම් හරි හා සර් පළවෙනි ඡේද ඔයාගේ අංක දාපු දෙකම එකට එනවා හා ඊළඟ දවසේ තාත්තා සමග පාසල් උපකරණ ගැනීමට ගියෙමි. ඒ රාත්‍රියේ මා නින්දට ගියේ. ඒ රාත්‍රියේ දී වෙන්න ඕන. ගියේ මම නින්දට ගියෙමි කියලා හදා ගන්න. ටික වේලාවකින් දන්නේ වුණතුව මට නින්ද ගියේ. ඊළඟ ඊළඟ මාසයට පෙර දිනේදී මා උදෑසනව නැගිට්ටේ මාසයට පෙර දිනේදී නෙමෙයි පුතේ මාසයට පෙර දිනේදී නෙමෙයි දැන් සඳට නම් යන්න තියෙන පාසල් ගමනයි සඳ උදේ නැත්නම් එදින පාසල් යාමන නියමිත දින උදා වෙමි එහෙම ඩියා පාසල් යාමන නියමිත දිනේ උදා වෙමි මම එදින උදෑසනින්ම අවදි වෙමි ආ එහෙමයි ගන්න ඕනේ දැන් ඊළඟ මාසයට පෙර දිනේ මා උදෑසන නැගිට්ටේ වුවාම හරියන්නේ එදා ඒ මාසේ පළවෙනි සඳායම උදෑසන නැගිට්ටෙමි. එදින මම සතුටින් පාසල් ගොස් ඉගෙන ගත්තේ. බලන්න ගියපු ගමන් ඒත මං කියුවනේ අර පිළිගන්න විදිය, එක්කගෙන යන විදිය, එදා මොන්ටිසෝරියේ යාළුවා හම්බෙන විදිය. ඈ මගේ වීඩියෝ එක බලන්න දැන් තිනවනේ මේ මේකට ගිහලා වීඩියෝ එකත් බලලා අපෝ ලියලා මට එවන්න ඕනේ. හොඳයි. මේ අංක ටික නැතුව අපෝ ඡේද වලට වෙන් කරලා එවන්න. හොඳේ. හරි. ඊළඟ දවසේ සුපුරුදු පරිදි පාසල් ගියේ මම හොඳින් ඉගෙන ගැනීමට ඉදින් සිතාගත්ත එක. හොඳයි ඔයගොයි අංක ටික අයින් කරලා ඡේද වලට වෙන් කරලා අර කරුණු ටිකත් එකතු කරලා ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් YouTube එකට. ඒ ටිකත් එකතු කරලා මේ මට එවන්න අපෝ. හරි අපි යන්න අපෝ. Thank you, sir. සෞභාග්‍ය ඉන්නවද? ඔව් සර්. ආ, වීඩියෝ ඔන් කරලා තියෙන්නේ. ඔව් සර්. ආ. නම කොහමද තියෙන්නේ? ආ, හරි. හොයාගත්තා. හරි. අමේ ඉන්නේ සෞභාග්‍ය සෞභාග්‍ය ලොකු රචනයක් ලියලා තිනවා බලන්න යාගේ රචනේ අනිත් අයටත් වඩා ටිකක් වෙනස් බලන්න අහස් උස වසාගත් කළු වලාකුළු නිසා වැහිබර ගතියක් මුළු පරිසරයම වැහිබර ගතියකින් මුළු පරිසරයම
කුසීත බවක් පෙනෙන්නට විය මම ඇඳට ගුලි වී සිටියේ ගතට දැනුණු සීතල නිසාය එක්වරම බයිසිකල් සීනුවක් නාදවන හඬ මට ඇසිනි අම්මා තාත්තා කතා කොට පියු මහත්තයා වෙන්නේ ඇතැයි පවසන හඬ මට ඇසුනි දොර අරින හඬ සමග මමද ඇඳෙහින් ඇඳින් බැස කුස්සී ඇඳින් බැස අම්මා අසලට ගියෙමි प्रवेश आकर्षणीय प्रवेश මම ඇඳට ගුලි වී සිටියේ ගතට දැනුණු සීතල නිසාය එකවරම බයිසිකල් සීනුවක් නාදවන හඬ මට ඇසිනි බලන්න යා එතකොට නිකන් එක සැරේටම කියන්න ගියේ නෑ ආ පොඩි ඒක ගැන කිව්වේ අපේ හිත ආකර්ෂණය කරන විදියට අපි එතෙන්ට මේක කියවන්න පොළඹව ගත්තා එතකොට ඒක රචනාවක් කියන කෙනෙක්ගේ හොඳ රචනා ශෛලියක් සහ ආකර්ෂණීය බව ඇති කරගන්න හොඳ රචනාත්මක ශෛලියක් ඒක පුතේවා දිගටම පවත්වාගෙන යන හොඳට ඔයාට හොඳ ලේඛන ශක්තිය තීන බව තමයි පේන්නේ අනිත් අයත් මේ දේවල් ඇති කරගත්තු තින් ටිකෙන් ටික පුරුදු වුණු තින් හොඳ උසලතාවයක් වර්ධනය කරගන්න පුළුවන් දිගලියුම් කවරයක් රැගෙන ගෙට පැමිණි තාත්තා ලබන සතිය දුවට පාසල පටන් ගන්න බව දන්වලා තියෙනවා සමුදා උදේ 8ට අපි පාසලට යන්න ඕන යයි තාත්තා අවසන් ආසන පවසන විට මට දැනුන සතුට ගියානීම කරන්න හැකියිය දවස පුරාම මම නොදුටු අලුත් පාසල ගැන සිතමින් ඒ තුළ සැරිසරුවේමි සැරිසරුවේ ඉතා සතුටුනි බොහොම හොඳයි වචන ඈ පසුදා අම්මා තාත්තාත්මමත් නගරයට ගොත් පාසල් ගමන්ට අවශ්‍යලු දෑ මිලදී ගත්තෙම ගෙදර එන විට සවස් වේ තිබුණද මට කිසිදු මහන්සියක් දැනුනේ නැත අලුත් බෑගේද පිටේ එල්ලාගෙන සපත්තු සපත්තු පැලඳගෙන මම ගේ පුරා ඇවිද ඇවිදින් අයරු බලා අම්මා තාත්තායි මහ සතුටින් සිනාසෙන්නට විය අම්මා මට අලුතින් පාසල් ගවමක්ද මසන්නට ඕවාය පාසල් යන දිනේ එළබෙනතුරු මට ඉවසුම් නැති විය දිනේ ගතවන්නේ කෙසේ සෙමින්දයි විටක මට බලන්න දිනය ගතවන්නේ දින ගතවන්නේ සෙමින්දයි විටක මට සිතුනි ඒ පාසල් යාමට මගේ සිතේ තිබූ ආශාව වැඩි නිසාය එලිදා දිනේ ටිකෙන් ටික ගත විය දුවේ හෙට උදෙන්ම නැගිටින්න තියනවා දැන් නිදා ගන්න. ඇයි අම්මා ප්‍රවසු දෙන්නේ ඉද කුමරිය මා අසල්ටවත් ආවේ නැත. ඇඳේ හා මෙහා පෙරළමින් හෙට දවස ගැන සිතමින් සිටි මට නිින්ද ගියේ කීයටදයි මමවත් දන්නේ නැත. නිවස තුලින් පිරිත් හඬ ඇසි බලන්න යා දැන් බලන්න අලුත් දේවල් එකතු කරපු හැටි. නිවස තුලින් පිරිත් හඬ ඇසි විගස ඇඳෙන් බිමට බැසගත් නම කුස්සිය වෙත ගියේමි. අම්මා මා දුටු අම්මායි දුවේ මෙච්චර කලින් කියා අඬ අසමින් මා ළඟට විත් මගේ හිත අත ගෑවාය කිරිබත් විසමින් සිටි අම්මා යොහුසුලුව මට තේ සදා දුන්නාය සාදා දුන්නාය එක වේලාවකින් දුව දත් නැත මූණ සෝදා ගන්නයි අම්මා මට පැවසුවාය මමද මූණ සෝදා කාමරයට එන විට අම්මා සුදු ගවුම් මැද මගේ අනිකුත් ඇඳුම් තබා තිබෙන දුටු තිබෙන මම දුටුවේ මම දුටුවේ මගේ ළඟ සිටි අය ඇඳුම් ඇඳීමට මට උදව් කළා පසු අම්මා තාත්තාත් මමත් කිරි ආහාර පූජා කරන ඒක එකතු කරන පසු අම්මා තාත්තාත් මමත් කිරි ආහාර පූජා කර බුදුන් වැන්දෙමු අම්මා මට කිරි බත් කටක් අවා මගේ හිස සිප ගත්තාය අම්මා හා තාත්තා දෙපා නැවත අපි සියලු දෙනාම පාසල වෙත පියනගුවෙමු පාසල් ගේට්ටු වෙන්න තුල්ලු පසු දක්කා කෙනෙකු පැවින මල් පොකුරක් අතට දීමක් මගේ අතෙන් අල්ලාගෙන පන්ති කාමරයේ වෙත මා රැගෙන ගියාය. එවරද මාගේ දෙනෙතට කඳුළු ඉන්නේ අම්මාගෙන් හා තාත්තාගෙන් වෙන්වීමට සිදු වූ නිසාය. ඒ අනික් යාළුවන් දුටු මට ඒ දුක අමතක විය. එකවරම පන්තියට පැමිණි ගුරුතුමිය අපට ඉතා කරුණාවෙන් කතා කළාය. මට එකවරම මගේ අම්මා සිහි විය. ගුරුතුමිය අපේ නම් අසා ලස්සන කවි සින්දු කියා දුන්නාය කාලය ගත වී යනවා මට දැනුනේද නැත එක්වරම සීනුවක් නාද විය අපව අමතෝ ගුරුතුමිය පුතේ දැන් ඔයාලා ගෙද ගිහින් හිට
හැමෝම පාසල් එන්නේ නැහැ කියා ප්‍රවසුවාය ගුරුතුමිය ළඟට ගිය මම ඇගේ දෙපා වැඳ එළියට එන විට අම්මා තාත්තා පන්ති කාමරයේ අසල සිටිනු දැක මගේ මට මහත් සතුටක් ඇති වීම ළඟට පැමිණි ඔවුන් මගේ හිස අත ගාමින් අලුත් පාසල හොඳයි මගෙන් ඇසුව හොඳ බව පවසමින් හිතවැනෝ මම අම්මාගේ අතේ එල්ලමින් එළුණේ හෙට දවසේ පාසල්ලේ මේ බලාපොරොත්තු වෙන පාසල් යන ගමන මෙතරම් සොඳුරු දෙයි මට සිතුනි සුන්දර දෙයි මට සිතුනි දුවේ හොඳයි රචනාවක් හොඳ ලේඛන ශක්තියක් තියෙනවා බොහොම හොඳයි ඈ සර් ඒකේ මුල් වාක්‍යෙම කියවන එකනාවයි අහගෙන එකනාවයි ආකර්ෂණීය කරනවා ඔබතේ අය කියන මට කියන දේ ඇහුන්නේ නැහැ චුට ආපසරයක් කියන්න ඒකෙස මුල් වාක්‍යෙන්ම දැන් කියවන එකනාවයි අහගෙන එකනාවයි ආකර්ෂණීය කරගන්න කියවන කෙනා නැත්තම් අහගෙන ඉන්න කෙනා විශේෂයෙන් දැන් අපි මේක රචනා ලියුවා වෙන කෙනෙක් කියවන්නේ කියවන්න ආකර්ෂණීය කරගන්න විදිහට බොහොම ලස්සනට ඒ කුතුහලය රඳවා ගනිමින් රචනාව ලියලා තියෙන අවසානයේ දක්වා කියවන්න ආසයි කියන විදිහට බොහොම හොඳයි උතේ දුවේ ඔයගේ රචනාවත් ඈ සර් සර් සෞභාග්‍ය කියලා කෙනෙක් කොපෙන්නේ පේන්නේ ඔය එයා පෙන්නන්න තමයි අපි දාලා තියෙන්නේ. කේමත්. හා. දැන් මාව පේනවනේ. හරි ඊළඟට. හරි. ඔච්චර තමයි වෙලා තියෙන්නේ මට ළමයි. කවුද මේ? රෙහන් සෙව්වද? එව්වනේ. නෑ. රචනාව ඉවර නෑනේ. කියව. මගේ රචනා කියුවේ නැහැ කියලා එහෙම කෙනෙක් නැහැ කාගෙත් රචනා කියවලදී හරි රචනා කියුවේ ගොඩක් අයට පෝෂණය වෙන්න දැන් මේ බලන්න සෞභාග්‍යයේ රචනාව එහෙම දිහා බැලුවාම මේ හයවසට ළමෙක් මෙච්චර හොඳ රචනා ලියනවා කියලා හිතෙනවා. ඒකට ওই හැකියාව අනිත් අයටත් වර්ධනය කර ගන්න පුළුවන්. ඒක තමයි විය යුත්තේ. ඉතින් බලමු සෞභාග්‍යයේ රචනාව. තව අපි ලියලා එව්වට කමක් නැත. ඔව් ඉතින් එවන්න. සර් අද රචනාවක් දෙන්නද? අද රචනාව දෙන්න ඕකේ ලියලා එවන්න එපා ඉස්සෙල්ල. සර් එව්වස. චුට්ටක් ඉන්න බලන්න පොඩි නෑ සර් දැන්නේ මිස කලින් නෙවස සර් කිව්වත් එක්ක වාග් කියවල නැද්ද නෑ සර් කියවා වාග් රචනාව කියවුවනේ ඔව් සර් කියවුවා හරි නෑ මම මේ පොඩි වැඩක් කරන්න හදන්නේ සෞභාග්‍යයේ රචනාව පෙන්වන්න හදන්නේ අනිත් අයට
मैंने सौभाग्य उप रचना में पेनो ने दान किया ओ सर आमातु का पेन नहीं हुआ थी बाल नाहास कुछ और बाला उन रचना वाली ये नोट कोई तरह का कारण लिया नोट के लापी टेकित आगा नो बोलो अंगन ये आगे रचना विरोध नहीं मिलता नहीं आ तावा तीनों के अलग के गुड़ा किन्हें अब नहीं तो ठीक है सर अगर आप का मुकद्दर है मागे पासल का मन मात्र का मागे पासल का मन युगीत काउद में आइए उसे लम्हे दिए नहीं हाँ एक तो हम में बना के नहीं दिए युगीत आई है उदय हवस दीना अरे तीन वाया एरिया नहीं लगी है वाया दें मैं इसके इन के एरिया नहीं लगी आने उन्हें तो ऐड कराने ने पा अनित्य के ना अम्रा निसाम अम्रानिसाम आईटी मन देख कर देना मैं मटर मेन रिमूव कर लेता हूँ ना बोलूँगा आई तेन ना मेरी बेन्ना उन्हें तो बड़ा कराने नहीं पा आई ने मैं आपे कुलावतर ने काम पांडी कर लूँ කොළවසරේ අයියලා අක්කලා 10 දෙනිය අයියලා අක්කලා ඈ අත අට නමේ ඕන කෙනෙක් බොහොම ලස්සනට අපේ පන්ති ඉන්නවා ඉතින් දැන් මේ ලොකු චූටි ළමයි හවසරෙන් ආපු ළමයි කියලා ඉතින් මම මේ වැඩිම පුත් ඒ කියන්නේ මේව ලොක් කරන්න හිම අවශ්‍යතාවයක් නැහැ අපේ පන්ති වල ඒ කියන්නේ නියමිත හරි විනයක් තියෙන ළමයි ඉන්නේ තමගේ අම්මට තාත්තට ආදරය කරන බොහොම හොඳ හැදුණු ළමයි ඉන්නේ ඒක නිසා මේ अनुवास देवर कराने ने पा है मामे एक हिंदम वीडियो का पेन नो यार लगता मैं वीडियो का बला के नींद को सर मम्मी देनो पांच जने ज्वाइन करने को ना दे आह देंगे भी ला रही हूँ ना पांच जने बोलते आप बोलते रचना वगैरह कथा करे लामाई हो गए आह अम्मट तातर आदरे करना होंगे लामाई है दिच्छा लामाई वही नहीं ना मैंने मैं वीडियो एक වීඩියෝ එක දැම්මද? ආ හරි සර්. පේනව නේද? මේක ඔයා පේන පොඩි හොඳයි සර්. සර් බොඳ වෙලා අපගේ පේන. ඒ තියෙන විදියනේ බොඳ වෙලා වගේ. ආ මේක හොඳට අහගෙන ඉන්න ඕන. හරිනේ? හොඳට අහගෙන බලාගෙන ඉන්න ඕන. හරි සර්. හරි. මේ මේක ඔයාලා සමහරලාට අහපු කතාවක් වෙන්න පුළුවන්. හැබැයි මේක ඊට වඩා නිර්මාණාත්මකව තියෙනවා ඒක නිසා හොඳට කවුරුත් දවසින්ලෙන් බලාගෙන සිංහල ඉගෙන ගන්න අයගේ අපි හදන්නේ සිතුවිලි සිතුවිලි හොඳ වෙන තරමට මේ සමාජය ලස්සන වෙනවා මේ රට ලස්සන වෙනවා බලන්න
චුට්ටක් මම නවත්තනවා සර් මම එක බැලුවා ආ බොහොම හොඳයි මට මතක තියෙන කාරණා අපේ අම්මට තිබුණේ එකම එකම සර් පේන්නේ නැනේ हरी पुते मैं पड़ी मैं हरण कट्टे का काव मट दुनि අපේ අම්මා සෑහෙන කාලයක් තිස්සේ මට කියා ගන්න බැරුව හිටි මහා දුකක් ඒ ලියුමින් මට කියනවා වගේ අම්මා මොකද පුතේ කියන්න කලින් සර් අපි බැලුවේ ඕක කියන්න කලින් අවේ අන්නානේ සර් සර් අම්ම මරුණක් කමක් නැහැ කිව්වද නේද? තව නැහැ. කොහොමද නේද? ආ හරි හරි. මගේ අම්මා තනිය හැකින් ලෝකේ දකිමි. මට හැමදේම ලබා දුන්නා. කවදාවත් මම අම්මා කෑම කෑවද කියලා බලලා නැහැ. අම්මගේ එකම එක ඇහින් වැටුන දුක් කඳුලක් ඉහෙලා සැනසෙල්ලක් දීලා නැහැ. අම්මා දුන්න ඇහින් මං අම්මා දිහාම රවලා බැලුවා. මං වෙනුවෙන් කැමැත්තින් විරූපී වෙලා සමාජෙට ගිහිල්ලා ගිනියොවි දුක්ඛිනිමි මට කන්න වෙලා දුන්න මගේ අම්මට එක බත් කටක් කවන්න මට බැරි වුණා මම්මගේ දරුවන් එක්ක සතුටු වෙද්දී හිනා වෙද්දී පුංචි කාලේ ඉඳලා මගේ සතුට වෙනුවෙන් හැම පරිත්‍යාගයක්ම කරපු අම්මා කාට කවුරුවත් නැති කෙනෙක් වගේ कलावसर
අහලා තිනවා සමහර අය අතකට බැලුවා අහලා තිනවා මේක ආරෝග ගෲප් එකකට ආදිනවා ඒක කිව්වයි තමයි මම දැන් රචන ආ අද කවුරුත් බැලුවනේ ඒක හරි මම අපි හරි මම කතා කරන්නම් මං හිතනවා මේ දැන් අපි ඒ වගේ අම්ම මැරුණට පස්සේ තැවෙන මිනිස්සු නෙමෙයි තාත්තා මැරුණට පස්සේ තැවෙන මිනිස්සු නෙමෙයි ඈ සමාජයේ නොයෙක් දෙයක් සිදු වුණාට පස්සේ තැවෙන මිනිස්සු නෙමෙයි හදන්නේ තැවෙන්නේ නැතුව තමන්ගේ ජීවිතය ගැන තමන් මැරෙනකොට තමන්ට ආඩම්බර වෙන්න පුළුවන් තමන් ජීවිතේ හොඳට ගත කළා කියලා සතුටු වෙන්න පුළුවන් මිනිස්සු නිර්මාණය කරන්න තමයි මේ සිංහල වගේ විශේෂ ඉගෙන ගන්න එක එක අරමුණක් මේක ආගම් ભેදයක් නෑ මොන ඕනම ආගමක වෙන්න පුළුවන් හැබැයි අම්මර තාත්තට ආදරය කරන ගරු කරන සමාජයේ අනිත් මිනිස්සුන්ට දිහා දයාර දැසින් බලන්න පුළුවන් එහෙම ළමයි නිර්මාණය කරගන්න මේ අපේ අපේක්ෂාව එහෙම දරුවෙක් තමයි අපි සිප්සෙවන ආයතනය තුලින් හදා නිර්මාණය කරන්නත් උත්සාහ කරන්නේ එහෙම නිසා ගොඩක් අය මම හිතනවා ඔයාලගේ අම්මගේ තාත්තගේ හිතරි දෙන්න කතා කරන්නේ නෑ එහෙම කතා කරන්නේ නැති ළමයි තමයි අපේ පන්තියේ ඉන්නේ එහෙනම් සෙලු දෙනාටම සුබ රාත්‍රියක් කියලා ආයුබෝවන් කියලා පන්තිය අවසන් Bye, sir.